සුබ දවසක් සියලු දෙනාට. වීඩියෝ එක බලන බහුතරයක් දෙනාට අත්දැකීම් නැති වුණාට ලියුමකින් මොක්කරි පණිවිඩයක් කියවලා එහෙම නැත්නම් පෝස්ට් කාඩ් එකකින් මොක්කරි පණිවිඩයක් කියවලා ඒ යවපු පණිවිඩයට පිළිතුරු වෙනකන් සති ගාණක් බලන් ඉන්න විච්ච අතීතයක් උරුම මිනිසුනුත් මේ ලෝකේ ඉන්නවා. හැබැයි ඉතින් දැන් පණිවිඩයක් කියවන්න යන්නේ තප්පර ගාණයිනේ. ඒක පෞද්ගලික මැසේජ් එකක් නම් ඒක පර්සනල් මැසේජ් එකක් නම් අපිට පුළුවන් එක SMS එකක්. එහෙම නැත්නම් WhatsApp යූස් කරලා එවන්න. ඒ වගේම ඒ මැසේජ් එක ඒ පණිවිඩය පෞද්ගලික පණිවිඩයක් නොවන හැබැයි රාජකාරී පණිවිඩයක් නම් එතනදී අපිට යූස් කරන්න පුළුවන් ඊමේල් වගේ මීඩියා එකක්. ඒ වගේම මුළු ලෝකෙම අපේ ඉස්සරහා තියෙන කම්පියුටරේ එහෙම නැත්නම් ස්මාර්ට්ෆෝන් එකේ මේ අන්තර්ජාලය හරහා සමන්විත වෙනවා. ඉතින් අපිට ඕන සේවාවක් ඕන තොරතුරක් ඕනම එන්ටර්ටේන්මන්ට් එකක් ඔය අන්තර්ජාලය හරහා ඉතාමත්ම පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ඔන්න ඔය නිසාම අපි දැන් ජීවත් වෙන යුගය නවීන තොරතුරු තාක්ෂණික යුගයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේක නරක දෙයක්ද නැහැ. ඇත්තටම මේක හොඳ දෙයක්. ලෝකයේ මේ තොරතුරු සහ සංනිවේදන තාක්ෂණයේ දියුණුව සමග වේගයෙන් ඉදිරියට යනකොට අපිට ඒකට අනුගත වෙන්න බැරි වුණොත් අපි අනිවාර්යයෙන්ම කාලරාමුව ඔස්සේ ආපස්සට යාවි. හැබැයි ඉතින් කොහොම වුණත් ලංකාවේ තාමත් පිරිසක් ඉන්නවා ඔය දුරකථන සහ අන්තර්ජාලය වගේ දේවල් වැඩකට නැති දේවල් කියන අරුමෝසම් කියලා හිතන් ඉන්න. හැබැයි ඒ කියන දේ නිකම්ම නිකන් හීනමානයක් කියලා බැහැර කරන තරුණ පරපුර මේ තාක්ෂණයේ ඉතාමත් වේගයෙන් වැළඳගනිමිනුත් ඉන්නවා. ඒකට හොඳම නිදසුම තමයි දිනෙන් දින ඉහළ යන ලංකාවේ කම්පියුටර් ලිටරසි එක. ඒ කියන්නේ පරිගණක සාක්ෂරතාවය. ඉතින් ඔය කියන පරිගණකයේ සහ අන්තර්ජාලය තමයි COVID-19 වසංගතයේ හමුවේ ලෝකයට නොනසී ඉන්න. ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපනය ජම්තාක් දුරකට හරි කන්ටිනියු කරන්න රැකිරක්ෂා හැකි පමණකින් හරි කරගෙන යන්න ඉඩ සැලසුවේ. ඒ වගේම ඉන්පර්සන් ෆිසිකල් මීටින්ග්ස් වලට ඇබ්බැහි වෙලා හිටපු ලංකාවේ දූපත් වැසියන්ව ඔන්ලයින් මීටින් වලට හුරු කරෙත් මේ පැන්ඩමික් අවුට්බ්‍රේක් එකේ සිදුවන විපර්යාසෙම තමයි. කොහොම හරි ඉතින් දැන් නම් ඔය අන්තර්ජාලයට බැන බැන හිටපු උදවියත් බැරි බැරි ගාතේ හරි අන්තර්ජාලය පිට කරගෙනම ඉන්නවා. නමුත් මේක තියෙන්නේ තරු විතරද? මේක මේ කඩා වැටෙන උල්කාපාත එහෙම නැද්ද? අමුතුන් කියන්න දෙයක් නැහෙනි. අපි කොච්චර මහන්සියෙන් අපේ සම්පත් පරිස්සමට තියන්න උත්සාහ කරත් ඒ දේවල් කඩා වඩා ගන්නම බලාගෙන ඉන්න මංකොල්ලකාර පිරිසකුත් ලෝකේ ඉන්නවනේ. අන්න ඒ වගේ අන්තර්ජාලයේ තියෙන දේවල් සහ අපේ පරිගණකවල තියෙන දේවල් මංකොල්ල කන්නම් බලන් ඉන්න පිරිසකට කියන්නේ ඔගොල්ලෝ දන්නව එනම ඒ අයට කියන්නේ සයිබර් ප්‍රහාරකයන්. එහෙම නැත්නම් අපිට හුරු පුරුදු නමින් ගත්තොත් හැකර්ස්ලා කියලා තමයි. හැබැයි ඉතින් මේ හැකර්ස්ලා ගැන කතා කරනකොට මෙතන බ්ලැක් හැට් හැකර්ස්ලා සහ වයිට් හැට් හැකර්ස්ලා කියලා හැකර්ස්ලා දෙවර්ගයක් ඉන්නවා. ඒ ගැනත් අපි කතා කරමු. හැබැයි අද නෙමේ වෙන වීඩියෝ එකකින්. ඉතින් ඔය බෑඩ් හැකර්ස්ලා දියත් කරන අන්තර්ජාලයට සම්බන්ධ මංකොල්ලයකට තමයි සයිබර් ඇටැක්යක් සයිබර් ප්‍රහාරයක් කියලා කියන්නේ. තවත් ටිකක් විස්තරාත්මකව ගත්තොත් සයිබර් ඇටැක් එකක් සයිබර් ප්‍රහාරයක් කියන්නේ පරිගණකයක හරි පරිගණකයක හෝ අන්තර්ජාලයේ තැන්පත් කරලා තියෙන දත්ත විනාශ කරන්න, විකෘති කරන්න, සොරකම් කරන්න, ඒ වගේම නෙට්වර්ක් එකකට හානි කරන්න වගේ විවිධ නීති විරෝධී කාර්යයන් අරමුණු කරගෙනමින් නිර්මාණයේ කෙරුණු වැඩසටහනක් කියලා ගන්නත් පුළුවන්. ඒ වගේම නවතම පරීක්ෂණවල තියෙනවා හැම තප්පර 10කට සැරයක්ම ලෝකේ කොහෙ හරි තැනක සයිබර් ඇටැක් එකක් සිද්ධ වෙනවා කියලා. සමහර වෙලාවට ඔයාටත් අද්දැකීම් ඇති මේ සයිබර් ඇටැක්ස් ගැන මට තියෙනවා. ඒ ගැන නම් අද්දකින් එතනදී අපේ ව්‍යාපාරිකයෙක්ද කෝටිපතියෙක්ද නැත්නම් සාමාන්‍ය මිනිහෙක්ද කියලා වැදගත් වෙන්නේ නැහැ. අපේ නොදැනුවත්කම සහ අපේ නොසලකෙල්ල නිසා අපිවත් මේ සයිබර් ඇටැක්ස් වලට හරිම ලේසියෙන් ගොදුරු වෙන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් හැමදාම අලුත් සයිබර් ඇටැක් එකක් නිර්මාණය වෙන්න පුළුවන්. එතනදී ඔය කියන හැම සයිබර් ඇටැක් එකක් ගැනම කතා කරන එක ප්‍රායෝගික නැති නිසා ලෝකේ තියෙන කුප්‍රසිද්ධ සුප්‍රසිද්ධ නෙමේ කුප්‍රසිද්ධ සයිබර් ඇටැක්ස් කිහිපයක් ගැන අද වීඩියෝ එකේදී මම ඔයගොල්ලොත් එක්ක සවිස්තරාත්මකව කතා කරන්නම්. බලන්න මේ කියන දේවල් ඔයාට හුරු පුරුදුද එහෙම නැත්නම් අද ඔයාට ලැබෙන්නේ අලුත්ම දැනුමක්ද කියලා. හරි, එහෙනම් පටන් ගමු සයිබර් ඇටැක්ස් ගැන කතා කරන්න. මෙතනදී සයිබර් ඇටැක්ස් වලට පිවිසෙන්න කලින් මුලින්ම ටච් කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මැල්වෙයා. මෙතනදී මේ මැල්වෙයා කියන වචනෙට නානා ප්‍රකාර සිංහල තේරුම් තියෙනවා. හැබැයි ඉතින් ඒ සිංහල තේරුම් මට නම් එච්චර ප්‍රියමනාප නැහැ.
එනිසා මම මේ වීඩියෝ එක අරගෙන යනකොට මේවට තියෙන ඉංග්‍රීසි නම් වලින්ම ඕගොල්ලොත් එක්ක මේ ගැන කතා කරන්නම්. සරලව ගත්තොත් මැල්වෙයර් එකක් කියන්නේ කම්පියුටර් වෛරස් එකකට කියලා තවත් එක නමක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ මැල්වෙයර් එක කම්පියුටරයකට හරි නෙට්වර්ක් සිස්ටම් එකකට හරි ඉන්ෆෙක්ට් වුණාම ආසාදනය වුණාම ඒකේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය විකෘති වෙනවා. ඒ වගේම ඔය මැල්වෙයර් එක වෙනත් පාර්ශවයක් හැන්ඩල් කරන එකක් නම් එය හරහා ආසාදිත පරිගණකයේ හරි නෙට්වර්ක් එකේ හරි පාලනය තමා සතු කරගන්න ඔය මැල්වෙයර් ඇටෑක් එක එක්සිකියුට් කරපු හැකර්ට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් මෙතනදී ප්‍රධාන වශයෙන් මැල්වෙයර් වර්ග දෙකක් අපිට හඳුනගන්න පුළුවන්. එක මැල්වෙයර් වර්ගයක් තියෙනවා ඒක ආසාදනය වෙච්ච කම්පියුටර් එක හරි නෙට්වර්ක් එක හරහා හරි වෙනත් උපාංග වලටත් ඔය මැල්වෙයර් එක පැතිරෙන්න පුළුවන්. හැබැයි අනිත් වර්ගයේ එහෙම නැහැ. එතනදී ඒ මැල්වෙයර් එකේ බලපෑම තියෙන්නේ ඒ මැල්වෙයර් එක ආසාදනය වෙච්ච පරිගණකයට එහෙම නැත්නම් කම්පියුටර් නෙට්වර්ක් එකටම පමණයි. ඇත්තටම ගත්තොත් මේ සයිබර් ඇටැක්ස් බහුතරයක් දියත් වෙන්නේ මේ මැල්වෙයර් පදනම් කරගෙන තමයි. අන්න ඒ නිසාම බහුතරයක් සයිබර් ඇටැක්ස් වල පාදම එහෙම නැත්නම් බේස් එක විදිහට මේ මැල්වෙයර් අපිට හඳුන ගන්න පුළුවන්. හරි එහෙනම් දැන් ඔයාලට මැල්වෙයර් ගැන යම්කිසි අදහසක් තියෙන නිසා අපි යමු කුප්‍රසිද්ධ සයිබර් ඇටැක්ස් කිහිපයක් ගැන කතා කරන්න. මෙතනදී ඔය බලලා ඇති මොකද්ද මේ කුප්‍රසිද්ධ කියන වචනේ කියලා. ඔයා ගොඩක් වෙලාවට අහලා තියෙන්නේ සුප්‍රසිද්ධ කියන වචනනේ. මෙතනදී සුප්‍රසිද්ධ කියන්නේ මොකද්ද? සුප්‍රසිද්ධ කියන්නේ මොකක්ද? හොඳ දෙයක් කරලා ප්‍රසිද්ධ වෙච්ච පුද්ගලයෙක්ව හඳුන්වන්න ගන්න නමක්. සුප්‍රසිද්ධ රජතුමෙක් කියන්නේ මොකක්ද? හොඳ දෙයක් කරලා ලෝකයේ තුල ප්‍රසිද්ධ වෙච්ච රජතුමෙක්. එතකොට කුප්‍රසිද්ධ රජ කෙනෙක් කියන්නේ සමාජයට අවඩක් කරලා ප්‍රසිද්ධ වෙච්ච රජතුමෙක්. එතකොට අපි අද කතා කරන්නේ කුප්‍රසිද්ධ සයිබර් ඇටැක්ස් ගැන තමයි. මුලින්මම තෝරගන්නම් පිෂින් ඇටැක් කියන සයිබර් ඇටැක්ස් වර්ගය. මේ ඇටැක් එක මොන වගේ වර්ගයක්ද කියන එක මේකේ නම තුලම අන්තර්ගත වෙලා තියෙනවා. මෙතන තියෙන සංකල්පය තමයි මාළු බෑම. ඇමක් දාලා අල්ල ගැනීම. ගොදුර තමයි කම්පියුටර් එකක් යූස් කරන, ඉන්ටර්නෙට් යූස් කරන පරිශීලකෙක්. මාළු බාන්නේ හැකර් කෙනෙක්. එතකොට ඇම තමයි නීත්‍යානුකූල දෙයක්. gift එකක් වගේ බොරු අයිසින් තට්ටුවක් එක ඔයාට ඊමේල් එකක් හරහා, එහෙම නැත්නම් සෝෂල් මීඩියා හරහා ලැබෙන හයිපර්ලින්ක් එකක්. එතකොට මෙතන හයිපර්ලින්ක් එකක් කියලා මම කිව්වේ මොකක් හරි වෙනත් වෙබ්සයිට් එකකට ඔයාව ඩිරෙක්ට් කිරීමට සමත් ලින්ක් එකක් ඇතුළත් මැසේජ් එකකටයි. හැබැයි ඔයා දන්නේ නැහැ මොකද්ද මේ ලින්ක් එක කියලා. ඔයා ඉතින් ওই ලින්ක් එක ක්ලික් කරලා බලනවා මේක මට වැදගත් දෙයක් වෙන්න ඇති කියලා. ඊට පස්සේ ඔයාව ඩිරෙක්ට් වෙනවා මොකක් හරි ඔය හැකර් නිර්මාණය කරපු වෙබ්සයිට් එකකට. ඊට පස්සේ ස්වයංක්‍රීයව ඔයාගේ පරිගණකයට මැල්වෙයර් ඇතුළත් වෙනවා ඔය වෙබ්සයිට් එක හරහා. ඒ විදිහට ඔයාගේ කම්පියුටරයකට මැල්වෙයර් ඇතුළත් වීම ඔයා නොදැනුවත්වම ඉන්ස්ටෝල් වන ඇප් එකක්, එහෙම නැත්නම් ඔයා නොදැනුවත්වම රන් වෙන ප්ලගින් එකක් හරහා වෙන්නත් පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි ඔය කියන පිෂින් ඇටැක් හරහා ඔයාගේ කම්පියුටර් එකට මැල්වෙයර් ඇතුළත් කරන්නේ ඔය බ්ලැක් හැට් හැකර්ස්ලා. white hat hackers ලානේ මේ black hat hackers ලා. ඉතින් දැන් hacker access තියෙන program එකක් ඔයාගේ computer එක ඇතුලේ, ඔයාගේ network එක ඇතුලේ run වෙන නිසා hackerට ඕනේ ඕනේ දේවල් දැන් ඔයාගේ computer එක ඇතුලේ network එක ඇතුලේ කරන්න පුළුවන්. ඔයාගේ data සොරකම් කරන්න පුළුවන්, data විකෘති කරන්න පුළුවන්, ඔයාගේ bank accounts වලට ඇතුල් වෙන්න පුළුවන්. ඔයාගේ নানা ආකාර දේවල් දැන් hackerට කරන්න පුළුවන්. හැබැයි මෙතනදී ගොඩක් වෙලාවට මේ phishing attack දියත් කරන්නේ කම්පැනි වල අයිතිකාරයෝ, කම්පැනි වල টপ මැනේජ්මන්ට් එකේ ඉන්න කලමනාකරුවන්, ඒ වගේ අයව, ඒ කියන්නේ තෝරු මෝරුන්ව ටාගට් කරගෙන තමයි. අන්න ඒ වගේ තල්මස්සුන්ව ඉලක්ක කරගෙන දියත් කරන ෆිෂින් ඇටැක්ස් වලට කියනවා වේල් ෆිෂින් ඇටැක්ස් කියලා. වේල් කියන්නේ කවුද? තල්මහටනේ. ඉතින් ඔයාලට දැන් පැහැදිලි ඇතිනේ මෙතනදී ඔය හැකර්ස් ලගේ ඉලක්කය වෙන්නේ අපි වගේ හාල්මැස්සු නෙමෙයි. ඒගොල්ලෝ ඉලක්ක කරන්නේ තෝරු මෝරුන්ව තමයි. කලින් කිව්වාගේ ඒකෝල ඉලක්ක කරන්න පුළුවන් කම්පැනිස් වල අයිතිකාරයන්ව, කම්පැනි එකේ ඉන්න ඩිරෙක්ටර්ව, කම්පැනි එකේ ඉන්න টপ මැනේජ්මන්ට් එකේ මැනේජර් කෙනෙක්ව, ඒ වගේම දේශපාලන නායකයෙක්ව ඒකෝල ඉලක්ක කරන්න පුළුවන්. ඒගොල්ලෝ ඉලක්ක කරන්නේ ඇත්තටම මේ පුද්ගලයාට වඩා ඒගොල්ලෝ ඉලක්ක කරන්නේ ඒ පුද්ගලයා සතු සංවේදී දත්ත තමයි. මොකද ඒගොල්ලන්ට හැකියාව තියෙන්නේ ඒ පුද්ගලයාගේ පරිගණකයට ඇතුල් වෙන්න සහ ඒ පුද්ගලයා පාවිච්චි කරන නෙට්වර්ක් එකකට ඇතුල් වෙන්නනේ. එහෙම ඇතුල් වෙලා ඒගොල්ලන්ට පුළුවන් ඔය පුද්ගලයා සතුව තියෙන අතිශය සංකීර්ණ සහ අතිශය සංවේදී දත්ත හොරකම් කරන්න. උදාහරණයක් විතර ගන්නකෝ, නෂ්ටික බෝම්බයක් නිකුත් කිරීමට අවශ්‍ය වෙන විධාන වලට ඔය හැකර්ට ඇතුල් වෙන්න පුළුවන් වුණොත්
එතනදී මොන වගේ විනාශයක් සිද්ධ වෙයිද? ඔන්න වගේ දේවල් වලට තමයි සංවේදී දත්ත කියන්නේ. හැබැයි තින් ඔය වේල් ෆිෂින් ඇටැක් දියත් කරනවා වගේම ඔය ඇටැකර්ස්ලා රෑන්ඩම් ෆිෂින් ඇටැක්ස් පවා දියත් කරනවා. එතනදී අපිටත් එන්න පුළුවන් ඔය මැල්වෙයා අන්තර්ගත කරලා තියෙන ඊමේල්ස් එහෙම නැත්නම් ඔය මැල්වෙයා අන්තර්ගත කරලා තියෙන මැසේජස් ඔගොල්ලන්ට තවිල්ල තිනේ WhatsApp එකකින් එක එක මැසේජස් යා වෙන්න පුළුවන්. ආ ඔන්න දැන් මොකරේ කෑෂ් බොනස් එකක් තියෙනවා මේක ක්ලික් කරලා ගිහලා රෙජිස්ටර් වෙන්න. ඔය රෙජිස්ටර් වෙන්නේ ඔය හැකර් මෙහෙවන වෙබ්සයිට් එකකට තමයි. එතනදී අපිට කරන්න තියෙන්නේ අපිට එන හැම මැසේජ් එකක්ම ඕපන් කරන්නේ නැතුව අපිට එන හැම ඊමේල් එකක්ම ඕපන් කරන්නේ නැතුව ගොඩක් සැලකිලිමත්ව කටයුතු කරන එක තමයි. මෙතනදී ඇත්තටම ඔයාට එන මැසේජස් නම් ස්පෑම්ස් කියලා ඔයාට පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්. නමුත් මෙතන ඉෂුව එක මැසේජස් නෙමෙයි. මෙතන ලොකුම ඉෂුව එක වෙන්නේ ඊමේල්ස්. ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ වැඩ කරන අයව ටාගට්ස් කරන්නේ මේ ඊමේල්ස් හරහා තමයි. එතනදී ඊමේල් එකේ හෙඩින් එක. එතකොට ඊමේල් එකේ සබ්ජෙක්ට් එක සහ ඊමේල් එක අන්තර්ගත වෙන ඩොමේන් එක කියන දේවල් ගැන සැලකිලිමත් වෙලා මේ ෆිෂින් ඇටැක්ස් වලින් අපිට ඉතාමත්ම පහසුවෙන් බේරෙන්න පුළුවන්. හරි. දැන් අපි කතා කරේ ෆිෂින් ඇටැක්ස් ගැනනේ. මෙතනදී අමතක කරන්න බැරි තව ඇටැක්ස් වර්ගයක් තියෙනවා. රෑන්සම්වෙයා ඇටැක්ස් කියලා. මට ඇත්තටම හිනා ගියේ මට මේ ඇටැක්ස් ගැන නම් ලස්සන අත්දැකීමකුත් තියෙනවා. ඉතින් මෙතනදී වෙන්නේ මොකද්ද? මෙතනදී වෙන්නේ රෑන්සම්වෙයා එකක් හරහා කම්පියුටර් එකක හරි නෙට්වර්ක් එකක හරි කන්ට්‍රෝල් එක හැකර්ස්ලා අරගෙන ඒක රිලීස් කිරීම සඳහා ප්‍රහාරයට ලක් වුණු කෙනාගෙන් කප්පම් මිල්ලීම. ඇත්තටම කිව්වොත් මේක නම් ඉල්ලගෙන කරන ඇටැක් එකක්. මෙතනදි වෙන්නේ අපි ඩවුන්ලෝඩ් කරන ඇප් එකක් කරහා, සොෆ්ට්වෙයාර් එකක් කරහා, එහෙම නැත්නම් අපි යන වෙබ්සයිට් එකක් හරහා අපේ කම්පියුටර් එකට මැල්වෙයා ඇතුළත් වෙලා ඒක හරහා අපේ පරිගණකයේ හරි නෙට්වර්ක් සිස්ටම් එකේ හරි පාලනය හැකර් කෙනෙක් යටතට පත්වීමයි. හරි. දැන් ඉතින් මං කියනකො මට විච්ච දෙ. ඇත්තට මේක මට නෙමෙයි උනේ. අපේ මල්ලිට විච්ච දෙයක්. එයා ඔන්ලයින් ලෙක්චර් එකේ ඉන්නකොට එයාගේ ලෙක්චර් එක කිව්වා මෙන්න මේ සොෆ්ට්වෙයාර් එකට අදාළ ප්ලගින් එක ඩවුන්ලෝඩ් කරලා සොෆ්ට්වෙයාර් එකට දාන්න කියලා. මෙයා ඉතින් මේ ප්ලගින් එකේ නම සර්ච් බාර් එකේ ගහලා ආපු පළවෙනි සර්ච් රිසල්ට් එකම කිසි හැවිල්ලක් බැලිලක් නැතුව ඩවුන්ලෝඩ් කරන්න ගත්තා. එයා වෙබ්සයිට් එකට ගිහලා අතන ප්ලගින් එක ඩවුන්ලෝඩ් කරලා ප්ලගින් එක ඉන්ස්ටෝල් කරා. ඉන්ස්ටෝල් කරපු ගමන්ම කම්පියුටර් එක ෆ්‍රීස් වුණා. ෆ්‍රීස් වෙලා තප්පර ගණකින් ආයෙ පාරක් හරි ගියා. හැබැයි එයා එයාගේ හාඩ් ඩ්‍රයිව් එකට ගිහිල්ලා ඔය ප්ලගින් එක ආවේ කොහෙන්ද කියලා බලනකොට එයාට එයාගේ හාඩ් ඩ්‍රයිව් එක ඕපන් කරගන්නවත් බෑ. මුළු හාඩ් ඩ්‍රයිව් එකම එන්ක්‍රිප්ට් කරලා. එතනදී ඉතින් අපිට තේරුණා වැඩේ දෙල්ුණා තමයි අපිට රෑන්සම්වෙයා එකක් පහර දුන්නා තමයි කියලා අපිට තේරුණා. ඒ වෙලාවෙම අපි ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් කරා. ඩිස්කනෙක්ට් කරලා අපි බැලුවා ෆයිල් එක ඕපන් කරන්න. ෆයිල් එක ඕපන් කරන්න යනකොට කෙලින්ම අපිට ටෙක්ස්ට් ඩොකියුමන්ට් එකක් ඩවුන්ලෝඩ් වුණා. එතකොට ඒ ටෙක්ස්ට් ඩොකියුමන්ට් එකේ තියෙනවා ඔයාව එන්ක්‍රිප්ට් කරලා තියෙන්නේ ඒ ඩීක්‍රිප්ට් කරන්න ඕනේ කීයක වට ඕන නම් ඔයාට සිද්ධ වෙනවා US ඩොලර්ස් 250,000 අපිට ගෙවන්න කියලා. කරන්න පුළුවන්ද? කරන්න බෑ. දන්න සෙල්ලම් ඔක්කොම දාලා බැලුවා ඩීක්‍රිප්ට් කරන්න අපිට ඩීක්‍රිප්ට් කරගන්න හම්බුන්නේ නැහැ. ඉතින් බැරිම තැන ආයි පාරක් කම්පියුටර් එකම රීසෙට් කරලා. ඇත්තටම රීසෙට් කරාම නෙමෙයි මුළු කම්පියුටර් එකම ෆෝමැට් කරලා ආයි පාරක් අපිට සිස්ටම් එක ඉන්ස්ටෝල් කරන්නත් උනා. ඉතින් බලන්න කොච්චර පාඩුවක්ද කියලා. දැනටත් අදටත් ඒ දත්ත ටික අපිට නැහැ. ඉතින් ඔයා බලන්න ඕක උනේ මොකරි කම්පැනි එකකට නම් ඒගොල්ලන්ට පුළුවන්ද ඒ දත්ත ටික හානි කරගන්න? ඒගොල්ලන්ට ඒක කරන්න බෑ. එතනදී මිනිසුන්ට සිද්ධ වෙනවා ඇත්තට මේගොල්ලන්ට ඒගොල්ලන්ව පොළඹව ගන්නවා ඔය කියන ගාන ගෙවන්න. හැබැයි ඉතින් ඔය ගාන ගෙව්වත් අපිට ෂුවර් එකක් තියන්න පුළුවන්ද ඔය රෑන්සම්වෙයා ඇටැක් එක දියත් කරපු හැකර් අපිට කීයකම දෙයි කියලා? බෑනේ. අන්න ඒ නිසා අපිට සිද්ධ වෙනවා මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න හැම ප්ලගින් එකක්ම ඩවුන්ලෝඩ් කරන්න යන්න හොඳ නැහැ. ඒව කරන්න ඕනේ ට්‍රස්ට් කරන්න පුළුවන් වෙබ්සයිට් එකකින් තමයි. ඇත්තටම මදර් සොෆ්ට්වෙයාර් එක අපිට දෙන ඒ ලෝන්චින් වෙබ්සයිට් එකෙන්ම තමයි ඒ ප්ලගින්ස් අපි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඒ වගේම මෙතනදී හොඳට මතක තියාගන්න ඔය රෑන්සම්වෙයා ඉන්ක්ලූඩ් කරලා එවනවා ක්‍රැක් සොෆ්ට්වෙයාර් ඇතුලේ. එතනදී අපි හෙවිල්ලක් බැලිලක් නැතුව ක්‍රැක් සොෆ්ට්වෙයාර් යූස් කරනවා නම් ගොඩක් වෙලාවට මාරම ප්‍රොබබිලිටියක් තියෙනවා, මාරම සම්භාවිතාවක් තියෙනවා රෑන්සම්වෙයා අපේ කම්පියුටර් එක ඇතුලේ රන් වෙන්න. ඔයා දන්නේ නැහැ වෙනවා කියලා. ඉතින් ඇයි දැන දැනම ඇදගෙන නාන්නේ? ඒක තමයි මං කියුවේ මේ රෑන්සම්වෙයා ඇටැක් එකක් කියන්නේ අපි ඉල්ලගෙන කරන ඇටැක් එකක් කියලා. අපි ඇදගෙන නාන ඇටැක් එකක් තමයි රෑන්සම්වෙයා ඇටැක් එකක් කියන්නේ. හරි. දැන් එන අපි කතා කරලා තියෙනවා සයිබර් ඇටැක්ස් වර්ග දෙකක් ගැන.
ඊළඟට අපි යමු ට්‍රෝජන් ඇටැක්ස් එහෙම නැත්නම් ට්‍රෝජන් හෝස් ඇටැක් කියන සයිබර් ඇටැක් වර්ගය ගැන කතා කරන්න මෙතනදී වා සුප්‍රසිද්ධ ට්‍රොයි මූවී එක බලලා තියෙනවා නම් දැනටමත් ඔයාට තේරලා තියෙන්නේ මේ සයිබර් ඇටැක් එක මොන වගේ දෙයක්ද කියලා ට්‍රොයි ෆිල්ම් එකේ තියෙනවා තෑග්ගක් විදිහට සකසපු ලී අශ්වයෙක් ඇතුලේ හංගලා එවන සතුරු සොල්දාදුවන් ට්‍රොයි නගරයට කඩා වැදින කතාවක් ඕකම තමයි මේ ට්‍රොයන් හෝස් ඇටැක් කියන සයිබර් ඇටැක් වර්ගයෙන් වෙන්නේ මෙතනදී ලී අශ්වයා වෙන්නේ අපේරන්ට්ලි ලීගල් සොෆ්ට්වෙයාර් එකක් එහෙම නැත්නම් ඇප් එකක් මේක බැලූ බැල්මට නීත්‍යානුකූලයි කියලා පේන මෘදුකාංගයක් මෙතනදී අපිට බැලූ බැල්මට පේන්නේ ඔය සොෆ්ට්වෙයාර් එක එහෙම නැත්නම් ඇප්ලිකේෂන් එක ලීගල් ඇප්ලිකේෂන් එකක් නීත්‍යානුකූල ඇප්ලිකේෂන් එකක් කියලා තමයි මෙතනදී ඊට පස්සේ එනිමි සෝල්ජර්ස්ලා තමයි ඔය සොෆ්ට්වෙයාර් එක ඇතුලේ ඔය ඇප් එක ඇතුලේ හංගලා එවන මැල්වෙයා ඇත්තම කිව්වොත් මෙතනදිත් වැඩ වරද්දගන්නේ අපිම තමයි මේ මැල්වෙයා එකට අපේ සිස්ටම් එක ඇතුලට එන්න නම් අනිවාර්යයෙන්ම අපි ඒක හංගලා තියෙන ට්‍රෝජන් සොෆ්ට්වෙයාර් එක හරි ඇප්ලිකේෂන් එක හරි ඉන්ස්ටෝල් කරන්නම ඕනේ කලින් ඇටැක් එක වගේම දෙයක් මෙතනත් එනවා මෙතනදිත් මේ වගේ ට්‍රෝජන් මැල්වෙයා අන්තර්ගත වෙන්නේ illegal crack software වලයි අපිට මෙතනදී තේරෙන්නේ අපේ සිස්ටම් එකේ malware එකක් තියෙනවා කියලා. නමුත් අපි නොදැනුවත්වම hacker කෙනෙක් අපි දිහා හොරෙන් බලාගෙන ඉන්නවා. එතනදී අපි අති දැවැන්ත security breach එකට නතු වෙනවා. ඇත්තටම මේ ගැන කරපු studies රාශියක්ම තියෙනවා. ඒ වගේ තියෙනවා ඔය crack software ඇතුලේ හංගලා එවන trojan malware හරහා හොරකම් කරන දත්ත dark web එකේ විකුණන්න තියෙනවා කියලා. ඉතින් බලන්න මේක මොන තරම් භයානක තත්ත්වයක්ද කියලා. ඇත්තටම මේකත් අපේ මෝඩකම නෙමේද? අපි తాවකාලික ලාභයක් හින්දා crack software use කරලා අපේ මුළු සිස්ටම් එකම අපේ මුළු කම්පියුටර් එකම අනතුරේ දාගන්නේ නැද්ද? පොඩ්ඩක් හොඳට හිතලා බලන්න මෙතන තියෙන බැරෑරුම්කම මොන වගේ දෙයක්ද කියලා. තව දෙයක්. මේ කිව්ව සයිබර් ඇටැක්ස් වෙන්න පුළුවන් කම්පියුටර් එකක් හරහා විතරක්ම නෙමෙයි. මේ කිව්ව සයිබර් ඇටැක්ස් ඔක්කොම ස්මාර්ට්ෆෝන් එකක් හරහාත් වෙන්න පුළුවන් කියලා හොඳට මතක තියාගන්න. හරි. දැන් අපි මෙතනදී කතා කරේ ට්‍රෝජන් හෝස් ඇටැක්ස් කරන්නේ මේ කියපු ඇටැක් එකක් එක්කම යන තව සයිබර් ඇටැක් එකක් තියෙනවා MITM ඇටැක්ස් කියලා. එක්ස්පෑන්ඩ් කළොත් man in the middle attacks මෙතන කරන්නේ පාර්ශව දෙකක් අතර සිද්ධ වෙන සංනිවේදනයක් හරි දත්ත හුමාරුවක් හරි මැද ඉන්න කෙනෙක් හොරෙන් අවශෝෂණය කරගන්න එක මෙතනදී හැකර් කරන්නේ තමන්ට අවශ්‍ය කරන කමියුනිකේෂන් එකට හොරෙන් සවන් දීම හරි තමන්ට අවශ්‍ය කරන දත්ත ටික හොරකම් කර ගැනීම හරි තමයි මෙතනදිත් ඉතින් හැකර්ස්ලා යොදාගන්නේ මැල්වෙයා තමයි ඒගොල්ලෝ ෆිෂින් ඇටැක් එකක් කරහා හරි එහෙම නැත්නම් ට්‍රෝජන් හෝස් ඇටැක් එකක් කරහා හරි කම්පියුටර් එකක් තුළ ස්ථාපනය කරන මැල්වෙයාස් මගින් තමයි මේ කම්පියුටර් එක හරි මේ සිස්ටම් එක හරි පාලනය කරලා තමන්ට අවශ්‍ය කරන දත්ත ටික හොරාගන්නේ. ඉතින් පැහැදිලිද මේවා ඇතුලේ ඉන්නේ මැල්වෙයා කියලා. මේක අපි තව ටිකක් ફોකස් කරොත් මෙතනදී හැකර් ටාගට් කරන්නේ දුරකථන පණිවිඩවලට ටෙලිෆෝන් කන්වර්සේෂන් සහ ඊමේල් චැට්ස් තමයි. හැබැයි අපිට තේරෙන්නේ අපි දිහා තුන්වෙනි පාර්ශවයක් බලන් ඉන්නවා කියලා. නමුත් අපේ තොරතුරු සියල්ල ලස්සනට එළියට යනවා. ඉතින් මේ අවදානම මග අරව ගන්න තමයි එන්ක්‍රිප්ටඩ් කමියුනිකේෂන් මෙතඩ්ස් යූස් කරන්නේ. ඊටාම සරලව ගත්තොත් අපි යූස් කරන WhatsApp කියන්නේ එක්තරා විදිහකට එන්ක්‍රිප්ටඩ් කමියුනිකේෂන් මීඩියා එකක් කියලා ගන්න පුළුවන්. ඉතින් බලන්න අන්තර්ජාලය පාවිච්චි කරනවා කියන දේ කොච්චර අත්‍යවශ්‍ය දෙයක් වුණත් අපි ඒ දේ කරනකොට මොන තරම් දේවල් තොගයක් ගැන සැලකිලිමත් වෙන්න ඕනද කියලා. ඕනෙම හොඳ දෙයක් කරනකොට ඒක විනාශ කරලා දාන්න පිරිසකුත් નિરાයාසයෙන්ම බිහි වෙනවා වගේ මේ අන්තර්ජාලය පරිශීලනය කරන අයට වින කරන්නම තමයි මේ black hat hackers ලා එහෙම නැත්නම් cyber attackers ලා කියලා පිරිසක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් අද මම කලේ ලෝකයේ තුල දැක ගන්න පුළුවන් වෙන cyber attacks අතුරෙන් කුප්‍රකටම cyber attacks කිහිපයක් ගැන ඕගොල්ලොත් එක්ක කතා කරපු එක තමයි. මීට අමතරව දහස් ගාණක් cyber attacks අපිට හොයා ගන්න පුළුවන්. මම කිව්වාගේ හැමදාම විවිධාකාරයේ cyber attacks නිර්මාණය වෙනවා. ඒ නිසාම ඒ ඔක්කොම ගැන මට කතා කරන්න බෑ. හැබැයි ඔය දේවල් ගැන උනන්දු නම් ඔයාට පුළුවන් මගේ නොලෙජ් බාග් ගැන Telegram group එකට join වෙලා එතනදී ඒ දේවල් ගැන වැඩිදුර සාකච්ඡා කරන්නත්. ඉතින් මිත්‍රවරුනි මේක තමයි පරිගණක වලට සිදුවන මාරාවේශයේ හේවත් cyber attacks කියන්නේ. ඉතින් අපිට මොනවද මේ cyber attacks වලින් බේරෙන්න කරන්න පුළුවන් දේවල්? ඉතාමත්ම සරලව අපිට පුළුවන් අපේ කම්පියුටර් එක නිතිපතා අප්ඩේට් කරන්න. ඒ වගේම අපිට පුළුවන්
අපි ළඟ තියෙන වෛරස් ගාඩ් එක අප්ඩේට් කරන්න අපිට පුළුවන් අපේ තියෙන ෆයර්වෝල් එක අප්ඩේට් කරන්න අපිට පුළුවන් නොදන්න හැම වෙබ්සයිට් එකක් අසෙම රින් ගන්න නැතුව ඉන්න අපිට පුළුවන් ක්‍රැක් සොෆ්ට්වෙයා යූස් නොකර පුළුවන් තරම් ලීගල් සොෆ්ට්වෙයා යූස් කරන්න අන්න ඒ වගේ දේවල් කරලා අපිට පුළුවන් මේ සයිබර් ඇටැක්ස් වලින් බේරෙන්න ඇත්තටම අපි සැලකිලිමත් අන්තර්ජාලය යූස් කරනවා නම් අපි සැලකිලිමත්ම සොෆ්ට්වෙයා යූස් කරනවා නම් අපිට මේ සයිබර් ඇටැක්ස් වලින් ඉතාමත්ම පහසුවෙන් බේරෙන්නත් පුළුවන් ඒ දේත් ඔයා මතක තියාගන්න එහෙනම් ඉතින් මේක තමයි අද වීඩියෝ එකේ අවසානේ ඔයාට මේ සයිබර් ඇටැක්ස් ගැන තවදුරටත් කතා කරන්න ඕන නම් කලින් කිව්වාගේ ඔයාට පුළුවන් මගේ Telegram group එකත් එක්ක join වෙන්න එහෙම නැත්නම් comment එකක් දාලා සුපුරුදු විදිහට මේ දේවල් ගැන සාකච්ඡා කරන්න පුළුවන් එහෙනම් මිත්‍රවරුනි මේ වගේ තවත් රසබර වීඩියෝ එකකින් ඉතාමත්ම ඉක්මනින් අපි හමුමු එතක මම ඕගොල්ලන්ගෙන් සමු ගන්නවා මම මදුජිත් සාගර